හරි අද කතා කරන්න යන්නේ හෙඩින් ගැනයි පැරග්‍රාෆ් ගැනයි හෙඩින් වල එලිමන්ට් තමයි H1 තියෙනවා හෙඩින් 1 H2 හෙඩින් 2 H1 H6 වෙනකන් විතරයි. මම ෆයිල් එක සේව් කරගන්නවා. හරි අපි ඕපන් කරලා බලමු. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. H1 තමයි පොඩි මේක. H2 ඊට වැඩිය ලොකුයි. H3 ඊට වැඩිය ලොකුයි 4 ඊට වැඩිය ලොකුයි පොඩි මේක තමයි X6 කියන්නේ එතකොට තව දෙයක් තියෙනවා මේ හෙඩින් එක ඔයාලට පේනවා ඇති මෙතන ඔටෝමැටික්ලි බ්‍රවුසරේ ගන්න මාජින් එක මාජින් කියන්නේ මොකද්ද කියලා මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්න මෙතන පොඩි හිස් තැනක් වගේ පේනවා Browser itu main mereka automatically heading nih agar mereka jadi marginnya kan no. Walau aniwari mata ketiga kan no nih kak main heading nih agar aniwari match one key na heading nih kita main bahaya tak keran no. Heading nih kita tahu itu kata no search engine nih agar. Ikan api pasar kata agar mau මට ඕනේ මේ H1 එකේ තියෙන හෙඩින් එකටත් වැඩිය ලොකු එකක්. මේ තියෙන එක පොඩි වගේ මට. මේ H1 කියන හෙඩින් එක පොඩි. මන්නේ මේ වැඩි ටිකක් ලොකු එකක් තමයි ඕනේ. අපි කොහොමද බලමු මේක ලොකු කරගන්නේ. මම මෙතනට BR කියලා HR කියලා කවදාවත් සේව් කරගත්තා. ඉච්චා කියන්නේ මොකද්ද කියලා ඔයාලා දන්නවා. ඒක ඉස්සර මම කියලා තියලා තියෙනවා. අපි 6 එක ගන්න. heading 1 මම මෙන්න විදිහට bigger heading කියලා දාගත්තා. මේකට දාන ස්ටයිල් එක ෆොන්ට් සයිස් එක 60 පික්සල් සේව් කරගෙන බ්‍රවුසර් එක ඕපන් කරලා බලමු දැන් H6 එක කියන්නේ මෙන්න මේ හෙඩින් එක මට ඒක ලොකු කරගන්න ඕනේ H1 එකටත් වැඩි දැන් පික්සල් 60ක් දාපුවා මේ විදියට ආවා 100ක් දාලා බලමු එකනේ එතකොට ඔයාලට පේනවා අර මාජින් එක තව වැඩි වුණා මම දැන් 200ක් කියලා දාන්න සේව් කරා ඔයාලට මේ මාජින් එක බලා ගන්න පුළුවන් එකන් මාජින් එක තව වැඩි වුණා තව HR එකක් දා ගන්නවා HR කියන්නේ horizontal rule ඒ කියන්නේ හරස් රේඛාව මෙතන එකක් තියෙනවා ඉතුරු එක මේ හරියට තියෙනවා මේ විදිහට තමයි
හරස් රේඛා හදන්න. Horizontal rule. හරි, මෙතනින් heading ගැන අපි කතා කරලා ඉවරයි. අපි දැන් කතා කරන්නේ ඊළඟට paragraph ගැන. Paragraph එකේ element එක මොකක්ද? Paragraph එකේ element එක තමයි මේ p tag එකෙන් කියන්නේ. මෙන්න මගේ පළවෙනි paragraph එක. තව paragraph එකක් මට ඕනේ. මෙන්න ඊළඟ එක. මේ දෙක තමයි මගේ paragraph දෙක. මෙන්න මේ විදිහට තමයි අපේ පළවෙනි paragraph එක. දෙවෙනි එක තියෙන. ඔයාලට මතක ඇති heading එක. Heading එකත් margin එක තියාගත්තා browser-ේ automatically. Paragraph එකෙත් browser-ේ automatically margin එකක් තියාගන්නවා. ඔයාලට මෙතන පේනවා මේ his සුදු ඉඩක්. ඒ තමයි මේ paragraph දෙකේ margin එක. හරි. දැන් මට තව විදිහකට paragraph එකක් දාන්න ඕන. මම paragraph එක මෙන්න මේ විදිහට දානවා. මම paragraph එක දාගත්තා. මම paragraph එක දාගත්තේ පේලි 5කට. 1 2 3 4 5යි. Save කරගත්තා. Open කරා. ඒත් ඔයාලට පේනවා මම පේලි 5කට දාගත්තට තනි පේලියකට තමයි බ්‍රවුසරේ දා පෙන්නන්නේ. මම මගේ source code එක මෙහෙම දැම්මට බ්‍රවුසරේට ඒක අදාළ නැහැ. බ්‍රවුසරේ ඒක නොසලකා හරිනවා. ඒ කියන්නේ එයාට අදාළ දෙයක් නෙවෙයි මෙහෙම දැම්ම කියලා. අපි තව ටිකක් ඕනනම් මේක වෙනස් කරලා මෙහෙම ලොකු හිස් තැන් තියලා සේව් කරගත්තා. ඒත් ඔයාලට පේනවා මෙච්චර දුරක ලොකු හිස් තැන් තිබ්බත් බ්‍රවුසරේට ඒක අදාළ නැහැ. ඒ වගේ වෙලාවකට අපිට දාන්න පුළුවන් ප්‍රී කියන එලිමන්ට් එක. මම මෙන්න මෙහෙම දාගත්තා. සේව් කරගත්තා. ඔයාලට පේනවනේ ට්‍රී කියන එලිමන්ට් එකේ මේ හිස් ඉඩ හැමම බ්‍රවුසරේ අරන් තියෙනවා. අපේ source code එක විදියටම මේ බ්‍රවුසරේ view එක පේනවා. හරි, ඊළඟ එක තමයි break එක. අපි paragraph එකක් දාගමු. මේ විදිහේ paragraph එකක් දාගත්තා. මට ඕනේ මේ paragraph එක මෙතනින් කඩන්න. මෙතන තනි පේලියකටත් මෙතන ඊළඟ දෙවෙනි පේලිය මෙතනින් තුන්වෙනි පේලිය අපි බලමු. මෙන්න මේ විදියට තමයි break line break එක එන්නේ. BR BR tag එක වලට ඕනනම් මෙන්න මෙහෙම closing tag එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ගොඩක් වටිනවා XHTML වගේ document එකට. අපි ඒක ඉදිරියේදී කතා කරමු. හරි, අද දවසේ කතා කරේ අපි HTML heading එක paragraph. අදට අපේ tutorial ඉවරයි. අපි ඊළඟ video එකේ හම්බ වෙමු. Subscribe now and press the bell icon. Never miss an update. Thank God that the brothers on the rise now. Endless celebrations all in my